ආයුබෝවන් අද වාහන වලට ආදරය කරන ඔයාලා හැමදෙනෙක්ම යූත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ කාලයක් තිස්සේ ඔයාලා අපෙන් ඉල්ලපු වාහනයක් ගැන. ඒ තමයි Toyota Hilux. මේනකොට ලංකාවේ මාකට් එකේ Toyota Hilux වල මිල ගණන් ගොඩක් වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ වාහනේ ගොඩක් මාකට්. ඇයි මේ වගේ මාකට් වෙලා තියෙන්නේ? ඔයා දන්නවද Toyota Hilux එකක් මුහුදුබත් කරලා ගිනි තියලා එහෙමත් නැත්නම් ලොකු බිල්ඩින් එකක ඉඳලා පල්ලෙහාට දාලා එහෙමත් නැත්නම් බිල්ඩින් එක පුපුරවා හැරියත් මේ වාහනේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා ඒ කියන්නේ ලොකුවට රිපෙයාර් කරන්න නැතු වුණත් වාහනේ ආයෙත් පණ ගහලා දුවන්න පුළුවන් මට්ටමට හදා ගන්න පුළුවන්. එච්චරටම මේ වාහනේ විශ්වාසනීයත්වයේ වගේම කල් පැවැත්මත්ින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අන්න ඒකින් තමයි Toyota Hilux ගොඩක් මාකට් වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන කාරණා ඇත්තද බොරුද කියලා අද අපි යූත් ගරාජ් එකෙන් තාර්කිකව කතා කරමු. ඉතින් මේ වගේ තවත් වාහන හා සම්බන්ධ වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යූත් එකේ ගරාජ් එක. අද අපි යූත් ගරාජ් එකෙන් Toyota Hilux ගැන ඔයාලා මීට කලින් අහලා නැති ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Toyota Hilux එක නිෂ්පාදනය කරන්න පටන් ගන්න හරියටම 1968 අවුරුද්ද ඉඳලා. ඒ N10 කියන මොඩල් කෝඩ් එක යටතේ. මේ විදිහට වාහන ජෙනරේෂන්ස් 8ක් දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ 1968 ඉඳලා 2004 දක්වා ජෙනරේෂන්ස් 6ක් මේ වාහනේ නිෂ්පාදනය කරා. ඉතින් මේ ජෙනරේෂන්ස් 6 ඇතුලේ මේ වාහනේ ගැන කතා කරන්න විශේෂ කාරණා ගොඩක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම අපි Youth Garage Mystery of History ප්‍රෝග්‍රෑම් එකකින් කතා කරමු. මොකද මේ වාහනේ ඉතිහාසය ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්න ගියොත් මේ වාහනේ රිවීව් එක අද අපිට ඔයාලට ගේන්න බැරි වෙනවා. ඉතින් කොහොම හරි මේ විදිහට ජෙනරේෂන්ස් 6ක් දක්වා වාහනේ නිෂ්පාදනය කළා. 2004 අවුරුද්දේදී මේ වාහනේ 7 ජෙනරේෂන් එක නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් 7 වෙනි පරම්පරාවේ වාහනය මොඩියුල්ස් 3කින් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ 2004 දෙක වාහනයක් නිෂ්පාදනය කරනවා. ඒකේ පළවෙනි ෆේස් ලිෆ්ට් එක 2008 අවුරුද්දේ නිෂ්පාදනය කරනවා. ඊළඟට දෙවෙනි ෆේස් ලිෆ්ට් එක 2011 අවුරුද්දේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් අද අපි ඔයාලට රිවීව් එක අරන් එන්නේ 2011 අවුරුද්දේ නිෂ්පාදනය කරපු සෙකන්ඩ් ෆේස් ලිෆ්ට් එකේ වාහනය ගැන. ඉතින් මේ වාහනේ ඔයාලට මොන විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද, මේ වාහනේ තියෙන විශේෂ ඔප්ෂන්ස් මොනවාද, මේ ආදී හැම කරුණක් ගැනම මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්නේ Toyota Hilux එක ගැන. ඉතින් Hilux එක මොන විදිහේ වාහන කැටගරි එකකට දායත් වෙන්නේ? ඒ ගැන කතා කරොත් මේ වාහනේ අයත් වෙන්නේ Pickup truck කියන කැටගරි එකට. එතකොට Pickup එකක් වෙන්න නම් මේ වාහනේ මොන වගේ දේවල්ද තියෙන්න ඕන? සාමාන්‍ය වාහනයකින් Pickup එකක් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම Pickup එකක් නම් කැබින් ඒරියා එකක් තියෙන්න ඕන. එතකොට මේ තියෙන්නේ වාහනේ කැබින් එක. කැබින් එකට අමතරව අනිවාර්යෙන් වාහනේ පිටිපස්සේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් මෙන්න මේ වගේ කොටසක් තියෙන්න ඕන. මේ කොටස, ඒ කියන්නේ ලොකු වහලයකින් ආවරණය වෙලා තියෙන්නේ නැතුව මෙන්න මේ වගේ විවෘත වුණ කොටසකින් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන පියනක් තියෙන්නත් පුළුවන්, පියනක් නැති වෙන්නත් පුළුවන්. මේ වාහනේ නම් මෙතන කව එකක් තියෙනවා. ඉතින් මේ කව එක නැතුව සාමාන්‍යයෙන් මෙතන අපිට කොටස් 3කින් මේ වාහනේ බඳර සම්බන්ධන මේ වගේ කොටසක් තියෙනවා නම් අන්න ඒ වගේ වාහනවලට තමයි අපි Pickup එකක් කියලා කියන්නේ. ඒ විදිහට තමයි අපිට Pickup truck එකක් හඳුර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේක truck එකක් වගේ හොඳ powerful වාහනයක්. මේ වාහනේ තියෙන විශේෂ කාරණා ගැන අපි තවත් ඉස්සරහට කතා කරමු. ඉතින් අපි මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන කතා කරලිමු. ඉතින් ඔයාලට පේන ඇති Toyota Hilux එකේ මේ 2011 ආපු දෙවෙනි ෆේස් ලිෆ්ට් එකේ සාමාන්‍යයෙන් කලින් වාහනයට වඩා ගොඩක් ලස්සන, ඒ වගේම ටිකක් අර පොඩි ප්‍රීමියම් ගතියක් වෙන විදිහට වාහනේ මැනුෆැක්චර් කරලා තියෙනවා. ඉතින් ඉස්සරහින් ගොඩක් හොඳ වයිට් ක්‍රෝම් ෂෙල් එකක් දීලා තියෙනවා. මේ ෂෙල් එකත් එක්කම සාමාන්‍යයෙන් වාහනේ ගොඩක් ලස්සන පෙනුමක් අපිට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕන, මේ ෆ්‍රන්ට් වියු එකම තියෙන මේ වාහනේ මූණ වගේම තියෙන තවත් SUV එකක් ඔයාලා මාකට් එකේ දැකලා තියෙනවා. ඒ තමයි Toyota Fortuner එක. ඉතින් මේ Hilux එකම බේස් කරගෙන නිෂ්පාදනය කරපු SUV මොඩල් එකක්. එහෙමත් නැත්නම් wagon මොඩල් එකක් විදිහට තමයි Toyota Fortuner එක මාකට් එකට එන්නේ. ඒ වගේම ලංකාවේ මාකට් එකේ අපිට දැක ගන්න බැරි වුණාට American මාකට් එකේ Toyota Forerunner විදිහට තවත් වාහනයක් තියෙනවා. ඉතින් Hilux වල අලුත් වාහන මාදිලියදී දැන් නම් ලංකාවට එන්නේ නැහැ. ටිකක් Forerunner එකේ face එක තියෙන විදිහට තමයි ඒ වාහනේ manufacture කරන්නේ. ඒ වගේම Japanese මාකට් එකට
මේ වාහනේ මේ කියන්නේ මේ මොඩල් එක නෙමෙයි මීට කලින් නිෂ්පාදනය කරපු වාහනවල Hilux Seventh කියලා ටිකක් SUV පන්නේ වාහනයක් නිෂ්පාදනය කළ දෙනවා. ඉතින් ඒ වාහනේ මේ පිටිපස්සේ අර අපි කලින් pickup truck එකක් ගැන කතා කරානේ. Pickup එකක් වගේ නැති පිටිපස්සේ SUV එකක් වගේ තියෙන wagon style එකකට හදපු වාහනක් තිබිලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ වාහනේ pace එක Fortuner එකට ටිකක් සමානයි. ඉතින් ඒ වුණාට වාට දැන් පැහැදිලිව Fortuner එකයි මේකයි වෙන් කරලා හඳුරගන්න පුළුවන්. ඉතින් එහාට ගියාම අපිට මෙතන සාමාන්‍ය light tag දැක් ගන්න පුළුවන්. ඉතින් මෙතන signal light එකක් තියෙනවා. ඒ වගේ මෙතන අපිට fog light එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ වාහනේ තියෙන අර මේක pickup truck එකක් වුණාට මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ ගොඩක් වෙලාවට මේ වගේ වාහන prado වගේ SUV හැම දෙයක්ම ටිකක් premium විදියට luxury විදියට පාවිච්චි කරන්න පුරුදුලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට පේන ඇති මේ වගේ chrome parts දාලා වාහනේ පොඩි පොඩි modifications කරලා තියෙනවා. ඒකත් එක්කම වාහනේ තියෙන පෙනුම ගොඩක් වැඩි වෙලා පේනවා. ඒ වගේම මෙතන පල්ලෙහත් අපිට ඒ chrome parts ටික ඒ විදියටම දැක් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතනින් අපිට ගොඩක් ලොකු grill එකක් තියෙනවා. ඒ වගේම පල්ලෙහත් සාමාන්‍ය ලොකු grill එකක් දැක් ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති සාමාන්‍ය මේ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මොන වගේ මට්ටමක තියෙනවද කියලා කියනවා නම් මේ මගේ දනිස්ස ගානට විතරන කල්ම වාහනේ උසයි. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් කොහොමත් Toyota Hilux වගේ වාහනවල දැක් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ වාහනේ විශේෂම දෙයක් තමයි මෙතන අපිට තවත් mirror එකක් දෙලා තියෙනවා. මේ වාහනේ සාමාන්‍යයෙන් අර කා එකක් වගේ එහෙමත් නැත්නම් පොඩි පහේ වාහනයක් නෙමෙයි ටිකක් ලොකු වාහනයක් හින්දා මේ වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට ඩ්‍රයිවිං සීට් එකේ ඉඳලා මෙතන මේ පල්ලෙහා මොනවා හරි දේවල් තියෙනවද කියලා පොඩි අයිඩියා එකක් ගන්න මේ වගේ තවත් mirror එකක් තියෙනක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි වාහනේ කතා කරන් තියෙන්නේ. ඊට අමතරව අපි කතා කරපු ගොඩක් වාහනවල විශේෂයෙන්ම කාස් වගේ වාහනවල කතා කරද්දී Lancer CS review එකේදී අපි ඔයාලට පෙන්නුවා හුඩ් ස්කූප් එකක් වාහනේ ඉස්සරහා දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මේ හුඩ් ස්කූප් එකෙන් වාහනේ ඇතුළට එයා ඉන්ටේක් එක ඇදලා ගන්න පුළුවන් විදිහට තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ එයා ඉන්ටේක් එක ෆේක් එකක් නෙමෙයි. මේක මෙතනින් ඇතුළත මේ හුලං ඇදලා ගන්න පුළුවන් විදියට මෙතන කවුල් එකක් නිර්මාණය කරලා තිනවා. ඒක තමයි මේ හුඩ් ස්කූප් එකේ තියෙන වැදගත්කම. ඉතින් කම්බස්ටන් එන්ජින් එකක් එහෙමත් නැත්නම් දහන එන්ජින් එක අපි දන්නවා සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉතාමත්ම වැඩි උෂ්ණත්වයක් තියෙන. එතකොට මේ වාහනේ එන්ජින් රූම් එක එන්ජින් එක කූල් කරගන්නේ ගොඩක් වැදගත්. ඉතින් අන්න ඒකට තමයි මේ බොනට් එක උඩ එහෙමත් නැත්නම් මේ බොනට් එක උඩ හුඩ් ස්කූප් එකක් හදලා තියෙන්නේ. එන්ජින් එකට කෙලින්ම වාත ධාරාවක් දෙන්න වාහනේ වේගෙන් ඉස්සරහට ධාවනය කරද්දි අන්න එතකොට ඉතාමත්ම කාර්යක්ෂමව මේ වාහනේ එන්ජින් එක නැත්තම් එන්ජින් රූම් එකට කෙලින්ම වාත ධාරාවක් දීලා එන්ජින් එක සිසිල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට තමයි හුඩ් ස්කූප් එකක් එක්ක වාහන නිර්මාණය කරන්නේ. හැබැයි අපි ලංකාවේ මාකට් එකේ ගොඩාක් දැකලා තියෙනවා නිකන් බොරුවට හුඩ් ස්කූප් එකක් නිකන් කෑල්ලක් ගහලා තියෙනවා. හැබැයි ඒක එන්ජින් රූම් එකට සම්බන්ධ වෙන නිකන් ලස්සනට විතරක් ඇපියරන්ස් එකට ඒ වගේ දේවල් දාලා තියෙනවා. ඉතින් එහෙම තමයි ගොඩක් වෙලාවට අපිට පාරේ තොටේ දැක ගන්න හම්බෙන්නේ. අපි රිවිව් කරපු වාහනවලත් ඒ වගේ දකින්න හම්බුනේ. හැබැයි මේ වාහනේ ඔන්න ඔරිජිනල් හුඩ් ස්කූප් එකක් තියෙනවා වැදගත්කම. ඉතින් ඊට අමතරව මේ වාහනේ තව තවත් මොඩිෆිකේෂන්ස් කීපයක් කරලා තියෙනවා. ඒවත් එක්ක වාහනේ පෙනුම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ ගොඩක් හොඳ ලස්සන ෆ්‍රන්ට් වියු එකක් තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි ඉස්සරහගෙන කතා කරන් තියෙන්නේ. හරි, ඉතින් මේ ගාවම මේ වාහනේ කීයක් ගැනත් ඔයාලත් එක්ක පොඩි දේවල් ටිකක් බෙදා ගන්න ඕන. අපි ගොඩක් වෙලාවට දකිනවා වාහනවලට මේ වෙනකොට රිමෝට් කී වගේ ඔප්ෂන්ස් ඉතින් පස්සේ හයි කරගන්න පුළුවන් පොඩි මුදලක් වේදන් කරලා. හැබැයි මේ තියෙන්නේ Toyota Hilux එකේ ඔරිජිනල් කී එක. එතකොට මේ කී එකටම ඔයාලට දැක් ගන්න පුළුවන් මෙතන ලොක් කරන්න අන්ලොක් කරන්න මේ ඔප්ෂන්ස් ටික ඇවිත් තියෙනවා. මෙන්න මේ විදිහට ලොක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ප්‍රෙස් කරාම අන්ලොක් වෙනවා. ඒ වගේම දැන් වාහනේ ලොක් කරලා මෙහෙම තියෙද්දි අපි හිතමුකෝ මේ දවස්වල ඉතින් වාහනවල කෑලි ගලවන කට්ටිය නම් මනම් හොරු ගොඩක් ඉන්නවා. එතකොට මෙන්න මෙතන පොඩි ඔප්ෂන් එකක් දීලා ඉතින් ඔයා දැන් ඔයාගේ ගෙදර මේ වගේ උස තැනක ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ඔෆිස් එකේ ඉඳලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඔයාගේ වාහනේ වටේ කැරගෙනවා නම් මම මේ පෙන්නපු මෙන්න මේක ඔබාගෙන හිටියාම මෙන්න මේ වගේ හොඳ හෝන් එකක් දෙන්න පුළුවන්. එතකොට ගැස්සර ගිහිල්ලා වාහනේ ළඟ කැරගෙන එක්කෙනෙක් ෂේප් එක යනවා. ඒකින්ද ඒ වගේ දේවලුත් ඉතින් හොඳ දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි, අපි මේ ගාවම මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් ඔයාලට පේන ඇති ගොඩක් ගැඹීර විදිහට, ඒ කියන්නේ හොඳ වයිට් ප්‍රසන්ස් එකක් තියෙන විදිහට මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක දැක් ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට දැක්කහම මේක Hilux එකක් කියලා අඳුරගන්න මෙන්න මෙතනින් Hilux කියන බ්‍රෑන්ඩ් නේම් එක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෙතන අපිට වින්ක මිරර් එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට ප්‍රධාන වශයෙන් වාහනේ කතා කරන් තියෙන්නේ. ඊට අමතරව මේ වාහනේ තියෙන හොඳ ෆුට් ස්ටෙප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට බර දාලා වේට් එක තියලා නගින්න පුළුවන් විදිහට
ෆ්‍රන්ට් පැසෙන්ජර්ට වගේම පිටිපස්සෙ ඉන්න පැසෙන්ජර්ටත් පහසුවෙන් නගින්න පුළුවන් වෙන විදිහට මේ විදිහේ ෆුට් ස්ටෙප් එකක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එකේ විශේෂයෙන් කතා කරන් තියෙන්නේ. හරි, ඉතින් මේ වාහනේ ආෆ්ටර් මාකට් හයි කරපු පොඩි දේවල් ටිකක් ගැන කතා කරොත් ඔයාලට මෙතන පේනවා ඇති ෆුඩ් බ්‍රේක් එකක් තියෙනවා. මේ ෆුඩ් බ්‍රේක් එකේ ඉතින් අපිට මොනවා හරි දේවල් ටිකක් දාගෙන යන්න පුළුවන් විදිහට මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ආෆ්ටර් මාකට් හයි කරත් මේ වගේ දේවල් මේ වගේ වාහනයකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපිට Windows visors හම්බෙනවා. මේවත් ඉතින් ආෆ්ටර් මාකට් හයි කරපු දේවල්. ඊට අමතරව වාහනේ ලස්සන වෙන්න මේ වගේ පොඩි පොඩි ඇක්සසරීස් පිටින්, ඒ කියන්නේ මේ වගේ කෑල්ලක් හයි කරාම අපේ අතේ රින්ග් එකක් තියෙනවා නම් ඔයා මේ වාහනේ අරින්න මේ විදිහට අත දාද්දි වාහනේ බොඩි එක හීරෙනවා. ඒක ඒක ප්‍රොටෙක්ට් කරගන්න තමයි මේ වගේ පොඩි පොඩි ඇක්සසරීස් වාහනයට හම්බෙලා තියෙන. ඉතින් ඒ වගේ දේවලුත් හොඳ දේවල් විදිහට හඳුන්වන්න පුළුවන් මේ වාහනේ ආෆ්ටර් මාකට් හම්බ වෙලා තියෙන. අද අපි කතා කරන facelift Toyota Hilux එකේ දැක ගන්න පුළුවන් වෙන්නේ 2.5 liter diesel engine එකක්. Engine එකේ model code එක 2KD FTV විදිහට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ තියෙන turbo charge intercooler diesel common rail engine එකක්. මේ වාහනේ power එක RPM එක 3400 දී horse power 144ක් දැක ගන්න පුළුවන්. ඒ වගේම torque එක Newton meter 343ක් RPM එක 2800 දී දැක ගන්න පුළුවන්. ෆුවල් සිස්ටම් එක ගැන කතා කරොත් ටර්බෝ චාර්ජ් කොමන් රේල් එන්ජින් එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ෆුවල් කැපැසිටි එක ලීටර 80ක්. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර 171ක් දක්වා ලබා ගන්න පුළුවන්. පැයට කිලෝමීටර 100ක වේගයක් ගන්න තප්පර 13.3ක් ගත වෙනවා. ලෙන්ත් එක මිලිමීටර 5260කුත්, විඩ්ත් එක මිලිමීටර 1834කුත්, හයිට් එක මිලිමීටර 1850කුත් දැක ගන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 270ක් දැක ගන්න පුළුවන්. ග්‍රොස් වේට් ලිමිට් එක කිලෝග්‍රෑම් 3010ක්. මේ වාහනයට යුරෝ 5 එමිෂන් ස්ටෑන්ඩර්ඩ් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම පිටිපස්සේ බූට් ස්පේස් එක ලීටර 900ක්. ෆුවල් ටැංක් කැපැසිටි එක ලීටර 80ක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මැක්සිමම් රූෆ් ලෝඩ් එක කිලෝග්‍රෑම් 50කුත් ලබා ගන්න පුළුවන්. මීටර 13.2ක මැක්සිමම් ටර්නින් සර්කල් එකක් මේ වාහනේ දැක ගන්න පුළුවන්. දැන් අපි වාහනේ ඩ්‍රයිව් ටෙරේන් බ්‍රේකින් වගේම සස්පෙන්ෂන් ස්පෙක්ස් ගැන කතා කරමු. මේ වාහනේ ඕල් වීල් ඩ්‍රයිව් සිස්ටම් එකක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය නම් වාහනේ රෝද 4ම ධාවනය කරන්නත්, අවශ්‍ය නම් රෝද 2කින් පමණක් ධාවනය කරන්නත් හැකියාව තියෙනවා. ගිය 5ක මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ඩ්‍රයිවින් ප්‍රෙෂර් එක ගැන කතා කරද්දී අපි මේ දේවල් සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා කරමු. කොහොම හරි ස්මූත්ලි වාහනයක් ඩ්‍රයිව් කරන්න කැමති කෙනෙක්ට තියෙන හොඳම තේරීම තමයි Toyota වාහන කියන්නේ. ඇඟට පතට අමාරුවක් නැතුව දැනෙන්නේ නැතුව වාහන ඩ්‍රයිව් කරන්න අනිවාර්යයෙන්ම Hilux එකක් තමයි ගන්න ඕන. ඉස්සරහ සස්පෙන්ෂන් ගැන කතා කරොත් ඩබල් විස්බෝන් වගේම පිටිපස්සට ලීව් ස්ප්‍රින් සස්පෙන්ෂන් සිස්ටම් එකක් දැක ගන්න පුළුවන්. වාහනේ පිටිපස්සට බරදාන හිඳ තමයි මේ වගේ ලීව් ස්ප්‍රින්ස් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට වෙන්ටිලේටඩ් ඩිස් බ්‍රේක් වගේම පිටිපස්සට ඩ්‍රම් බ්‍රේක්ස් හම්බෙනවා. ඒ වගේම ABS, එහෙමත් නැත්නම් ඇන්ටිලොක් බ්‍රේකින් සිස්ටම් එකක් දැක ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මැනුවල් මාදිලිය වාහනයක් නිසා මේ දේවල් තමයි අපිට කතා කරන් තියෙන්නේ. ඉතින් ඔයා 3 ලීටර් ඔටෝමැටික් වගේම මැනුවල් වාහන ගැන කතා කරනවට කැමති නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි, ඉතින් අපි මේ වාහනේ ඩ්‍රයිවිං සීට් එක වගේම ඩ්‍රයිවිං පොෂන් එක මොන වගේද කියලා දැන් කතා කරලිමු. ඉතින් මුලින්ම මේ වාහනේ ඉඳගත්තෙන් පස්සේ අපි ගොඩක් උස වාහනයක ඉන්නවා කියන හැඟීම අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය කායක වගේ ඉඳගත්තාම පොඩ්ඩක් නිකන් අර පොඩි චණ්ඩි ෆීල් එකක් හැදෙන්නේ. මේ වගේ වාහනයක ඉඳගත්තාම අපි පොඩ්ඩක් උස වාහනයක පොඩ්ඩක් සේෆ් වාහනයක ඉන්නවා කියන ෆීල් එක දැනෙනවා. ඉතින් ඒකත් එක්කම මේ වාහනේ හොඳ විව් එකක් තියෙනවා. ඊට අමතරව මම ඔයාලට කලින් කිව්වා වගේම අපිට අතන වාහනේ ඉස්සරහා හොඳට දැක් ගන්න පුළුවන් වෙන තවත් මිරර් එකක් දෙලා තියෙනවා. මේ මිරර් එකත් එක්කම වාහනේ ඉස්සරහා ගැනත් අපිට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකින්ද වාහනේ ඩ්‍රයිව් කරන්න පහසුයි. පුංචි දෙයකට තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කලින් රිවීව් කරපු ගොඩක් වාහනවලත් මෙන්න මෙතන ඒ පිලර් එක හැම Toyota වාහනයකම ටිකක් වැඩි. ඉතින් ඒක ආරක්ෂාවට හොඳයි. ඒත් අපේ විව් එකට පොඩි බාධාවක් තියෙනවා. හැබැයි මේ වාහනේ ටිකක් උස කෙලින් තියෙන වාහනයක් හින්දා ඒක එච්චර ලොකු බාධාවක් නැහැ සාමාන්‍යයෙන් අපි කලින් කතා කරලා තියෙන Toyota Vios වගේ වාහනයකට සාපේක්ෂව. ඉතින් මෙතන හොඳ grab handle එකක් දීලා තියෙනවා. ඊට අමතරව අපිට sun visors දෙකක් හම්බෙලා තියෙනවා දෙපැත්තට. ඊටත් අමතරව මෙතනින් අපිට අපේ sunglass එක දාගන්න මෙතන sunglass holder එකක් තියෙනවා. ඊට අමතරව අපිට lights හම්බෙලා තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි කතා කරන් තියෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට dashboard එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන්
හාඩ් ප්ලාස්ටික් වලින් හදපු හොඳ ශක්තිමත් ඩෑෂ්බෝඩ් එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතන ආෆ්ටර් මාකට් තමයි මේක ටීක් පැනල් එකක් කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් වලින් වාහනය අර ඉස්සරහා වගේම ඇතුළෙදිත් පොඩි ප්‍රීමියම් ෆීල් එකක් දැනෙනවා. ඊට අමතරව මෙතන වාහනයට දෑන් මවුන්ට් කරපු ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකකුත් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් වාහනේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඉතින් මෙතන රිවර්ස් කැමරාවකුත් දැක් ගන්න පුළුවන්. මේවා ඔරිජිනල් වෙන ඔප්ෂන්ස් නෙමෙයි. ඒත් ඉතින් වාහනයට වැදගත් වෙන ගොඩක් දේවල් ආපහු අපිට හයි කරගන්න පුළුවන්. ඊට අමතරව කතා කරොත් මෙතන අපිට සාමාන්‍යයෙන් හොඳ ග්ලව් බොක්ස් එකක් දීලා තියෙනවා. ඉඩකඩ තියෙන මෙතන අපිට කප් හෝල්ඩ් එකක් දීලා තියෙනවා. මෙතන ඉතින් මොනවා හරි බොන දේවල් තියෙනවා නම් දාගෙන යන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපිට තවත් කබි හෝල් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි කතා කරන් තියෙන්නේ. ස්ටියරින් වීල් එකට આવොත් මෙතන සාමාන්‍යයෙන් අපිට মালටි ෆන්ක්ෂන් තියෙන ස්ටියරින් වීල් එකක් හම්බෙලා තියෙනවා. මේකේ ක්‍රූස් කන්ට්‍රෝලර්ස් වගේ දේවල් හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට ඔඩියෝ කන්ට්‍රෝල් කරගන්න, කෝල්ස් ආන්සර් කරන්න, කට් කරන්න, ඊළඟට වොලියම් අප් ඩවුන් කරගන්න මෙතන ස්ටියරින් වීල් එකෙන් පහසුකම් දීලා තියෙනවා. ඒ වගේම හොඳ ගේජ් ක්‍රස්ටෙක් උත් අපිට මේ වාහනේ දැක් ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට හાર્ඩ් ප්ලාස්ටික් වලින් හදපු ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මේකත් යම්කිසි පහසුවක් තියෙන දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ සීට්ස් ගොඩක් කම්ෆර්ටබල් විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒක හින්දා තුර ගමනක් යන ගොඩක් පහසුයි. හෙඩ් රෙස් වගේ දේවලුත් හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි Toyota Hilux එකේ අපිට ඉන්ටීරියර් එක ගැන කතා කරන් තියෙන්නේ. අපි මේ ගම වාහනේ පිටිපස් සීට්ස් වලට ගිහිල්ලා පිටිපස් ඉඩකඩ සැප්පහසු කොහොමද කියලාත් කතා කරමු. ඉතින් මේ වාහනේ ඉස්සරහා වගේම පිටිපස්සෙත් අපිට මෙතන කප් හෝල්ඩ් එකක් මෙතන අපිට කප් හෝල්ඩ් එකක් දීලා තියෙනවා. ඊට අමතරව මෙතන සයිඩ් ඩෝ පොකට් එකක් දීලා තියෙනවා. මේකේ පොඩි පොතක්, ෆයිල් එකක් වගේ දේවල් ටිකක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන වාහනේ දොර අල්ලගන්න කැලලක් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේ දේවලුත් හොඳ දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. කලින් කතා කරා වගේම හොඳ ෆුට් ස්ටෙප් එකක් දීලා තියෙනවා. ඒක හින්දා වාහනේ උස වුණත් ගොඩක් පහසුවෙන් මේ වාහනේට නගින්න පුළුවන්. ඉතින් විශේෂම කාරණේ තමයි මේ වාහනේ ඇතුළට ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන ඇති මේ වගේ පිකප් එකක් ගත්තට පස්සේ, එහෙමත් නැත්නම් කැබ් එකක් ගත්තට පස්සේ මේ වාහනවල ඇතුළේ ඉඩකඩ සැප්පහසුවෙම එච්චර නැතුව ඇති කියලා. හැබැයි Toyota Hilux එකේ විශේෂම කියන්න ඕන, මම මේ ඉස්සරහා සීට් එක තිබ්බ විදිහටම තියාගෙන තමයි ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. කොච්චර හොඳ ඉඩකඩක් තියෙනවද කිව්වොත්, අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍යයෙන් කොරොල් එකක්, සනි එකක්, ඊට වඩා වැඩි ලෙක් ස්පේස් එකක් පැහැදිලිව මේ වාහනේ තියෙනවා. ඉතින් ඒ වගේම හෙඩ් රූම් එකත් ගොඩක් හොඳයි. ඒ වගේ දේවල් එක්ක මේ වාහනේ ඉඩකඩ සැප්පහසුත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට අමතරව කාර් එකට වඩා වැඩි වාසියක් තියෙනවා මේ වාහනේ. මැද්දේ ෆ්ලෝ හම්ප් එකක් නැහැ. ඉතින් ඒකින්ද මේ වාහනේ 3 දෙනෙක් තුනත් පහසුවෙන් ගමනක් බිමනක් ගිහින් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මෙතන අපිට ලයිට් එකක් දීලා තියෙනවා. ඒ වගේම වාහනේ පිටිපස්සෙත්, ඒ වගේම මේ වාහනේ සීට් බැක් පොකට්ස් වගේ දේවලුත් තියෙනවා. ඉතින් මෙතනත් අපිට මොනා හරි ෆයිල් එකක්, මොනා හරි අපේ අතේ තියෙන දෙයක් මේක තියාගෙන යන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන පල්ලෙහෙනුත් අපිට පොඩි කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. මේ වගේ දේවල් තමයි මේ වාහනේ පිටිපස්සේ සීට්ස් වලට ආවහම කතා කරන් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පවුලේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට, එහෙමත් නැත්නම් බිස්නස් එකක් තියෙන කෙනෙක්ට මේ වගේ වාහනයක් මං හිතන්නේ ගොඩක් වටිනවා, ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ලංකාවේ අපි කලින් වීඩියෝ එකදී කතා කරා වාහන කීයක් තියෙනවද කියලා. පැසෙන්ජර් කාස් වගේම මේ වගේ පිකප් තියෙන සුළු ප්‍රමාණයක්. ඉතින් මේ වාහන පොඩි ප්‍රමාණයක් තියෙන හින්දා තමයි මේ වාහන වලට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ දවස්වල නම් Toyota Hilux ගොඩක් මිලෙන් වැඩි. ඒත් ඉතින් ඔයාලගේ වාහන අවශ්‍යතාවය තියෙනවා නම් කොහොම හරි මේ වගේ වාහනයකට කීයක් වුණත් ගන්න එක පාඩුවක් නැහැ කියලා තමයි අන්තිමටම කියන්න තියෙන්නේ. ඉතින් අද අපි යූත් ගරාජ් එකෙන් Toyota Hilux එක ගැන ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මේ රිවීව් එකෙන් ඔයාලට වැදගත් වෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් වාහන හා සම්බන්ධ වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යූත් එකේ ගරාජ් එක. ඒ වගේම ඔයා කැමති වාහන තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් Hilux වලට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම්, මේ brand එකට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එයාටත් බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අපි තවත් දවසකින් මේ වගේම අලුත් review එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.